ආයුබෝවන් Zoom Lifestyle YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න මං අදත් ඔයාලට තවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද මං ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ ගෙදර තියෙන ටෝස්ටර් එක පාවිච්චි කරලා රස ජෑම් කේක් එකක් හදන හැටි. ඒ වගේම මේ කේක් එක හදන්න අපිට බීටර් අවශ්‍ය වෙන්නේත් නැහැ, බිත්තර අවශ්‍ය වෙන්නේත් නැහැ. ඊටාම ඉක්මනින් අපිට හදාගන්න පුළුවන්. මේක හදන්න ඔයාලා කැමති ඕනෑම ජෑම් වර්ගය පාවිච්චි කරන්න පුළුවන්. හරිම රසයි මේ ජෑම් කේක් එක. අපි දැන් බලමු කොහොමද මේ කේක් එක හදාගන්නේ කියලා. පාන් පිටි ග්‍රෑම් 120යි, සීනි ග්‍රෑම් 100යි, බේකින් පවුඩර් තේ හැඳි 1යි, බේකින් සෝඩා තේ හැඳි 1යි, වැනිලා ස්වල්පයක්, කිරි මිලිලීටර් 100ක් විතර, මේස හැන්දක්. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට කියනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මුලින්ම අපි පාන් පිටි ටිකට සීනි ටික එකතු කර ගන්න ඕන. ඔයාලට සීනි කුඩු කරලා ගන්නවා නම් ගොඩක් ලේසි. ඊට පස්සේ බේකින් සෝඩා, බේකින් පවුඩර්, ඊළඟට පිටි කරන්නේ බටර් ටික. මේ ටික ඔයාලා හොඳින් කලවම් කර ගන්න ඕන. අපිට මේක හදන්න බීටරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කේක් එක ඉතාම ඉක්මනින් ඔයාලට හදා ගන්න පුළුවන්. ඔයාලට මේක හදන්න බ්ලෙන්ඩරේ පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි මේකට කිරි ටික ටික එකතු කරගමු. කිරි එකපාර දාගන්න එපා. මේ විදිහට කිරි ටික ටික එකතු කරලා ඔයාලා හිමීට මේක හොඳින් කලවම් වෙනකන් කලවම් කරගන්න. ඔයාලා මේ විදිහට අදියාවු පදමක් එන්නේ නැති වෙන්න ටික ටික එකතු කරලා වෙලා කිරි මේ විදිහට හිමීට කලවම් කරගන්න. පිටි කැට ගැතිය නැති වෙනකන් ඔයාලා මේක මෙන්න මේ වගේ නිකන් කලවම් කරගන්න. අපි දැන් මේකට වැනිලා ටික එකතු කරගමු. ඔයාලගේ ගෙවල් වලත් පොඩි අය ඉන්නවා නම් ගොඩක් ආසයි මේ ජෑම් කේක් එක කන්න. ඒ නිසා ඔයාලා මේක ට්‍රයි කරලා බලන්න අමතක කරන්න එපා. ජෑම් කේක් එකට උන බැටරි එක මම හදාගෙන ඉවරයි. අපි දැන් මේක පැය කාලක් විතර වහලා පැත්තකින් තියාගමු. පැය කාලක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ බැටරි එක තියෙන්නේ. අපි දැන් මේක හදන්න අවශ්‍ය දැන් ටෝස්ටර් එක ලෑස්ති කරගමු. මම දැන් ටෝස්ටර් එක ඔන් කරලා හොඳට උඩයට බටර් ටිකක් ගා ගන්නවා. ඔයාලට තෙල් හරි පාවිච්චි කරන්න පුළුවන්. ටිකක් හොඳට තෙල් වැඩිපුර ගා ගන්න. මන් දැන් ටෝස්ටරේ උඩයට දෙකේම හොඳින් බටර් ගාගත්තා. අපි දැන් බලමු මේක කොහොමද දාගන්නේ කියලා. අපි හදාගත්ත කේක් බටර් එක ටිකක් මෙන්න මේ විදිහට දාගන්න. දැන් ඔයාලා කැමති ජෑම් වර්ගයක් මෙන්න මේ විදිහට උඩින් තියාගන්න. ඔයාලා කැමති ඕනෑම ජෑම් වර්ගයක් ඔයාලට මේක හදාගන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් මන් ජෑම් ටික දාගෙන ඉවරයි. දැන් බටර් එකෙන් ටිකක් ජෑම් එක වැහෙන්න උඩින් දාගන්න. මෙන්න මේ විදිහට. ඔයාලට පේනව නේද? හරි, දැන් මම හතර පැත්තක් දාගෙන ඉවරයි. අපි ටෝස්ටර් එක වල විනාඩි 4ක් විතර කොළපාට ලයිට් එක පත් වෙනකම් මේක බේක් කරගමු. දැන් විනාඩි 4ක් ගිහින් තියෙන්නේ. අපි දැන් බලමු කේක් ටික කොහොමද කියලා. කේක් ටික හොඳට පිච්චිලා තියෙන්නේ. මේ බලන්න, මේ තියෙන්නේ මම හදාගත්තු ජෑම් ටෝස්ටර් කේක් ටික. හරිම රසයි, ඒ වගේම හරි සුවඳකුත් එනවා. අනිවාර්යයෙන්ම මේක ඔයාලා හදලා බලන්න.
ඉතාම ඉක්මනින් විනාඩි 10කින් විතර හදා ගන්න පුළුවන් හවසට තේබුණ වෙලාවට ගෙදර හැමෝම ඉන්න නිසා හදලා රස බලන්න ඔයාලට දෙන්නත් පුළුවන් ඔයාලට මගේ වීඩියෝ එකෙන් යම් ප්‍රයෝජනයක් ලැබුණා නම් අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරන්න ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා මගේ වීඩියෝ එක නැනුවාට බොහෝම ස්තුතියි।